नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। सदैवत आनंद विजयसेन महात्म्या प्रधान पिन्नात्मि අද මෙම ධර්ම දේශනාව මේ පුණ්‍යානුමෝදනා දේශනාව සිද්ධ කරන්නේ 2021 ජූලි මාසයේ 14 වෙනිදා ශ්‍රී සුමතිපාල නාහිමි සෙනසුන් මරණට දානය පූජා කළ ඔබලාට පින් අනුමෝදන් කරන්න. ආනන්ද විජේසේන මහත්මයා තමයි ශ්‍රී සුමතිපාල නාහිමි සෙනසුන් මරණට ජූලි මාසේ 14 වෙනිදා ගාමි පූජා කරන්නට යෙතුණි. එතුමා බලාපොරොත්තු වෙනවා මේ පින් බලෙන් මේට වසර 7කට පෙර අකාලේ මිය පරලොව ගිය ලක්කිඳු චින්තන විජේසේන පුතුට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මෙවැනි අකල් මරණයක් කිසියම්ම භවයකදී නොවේවා කියලා එතුමා ප්‍රාර්ථනා කරනවා. ඒ හැර පරලොව සැපත් එතුමාගේ දෙමව්පියන් ඇතුළු නමින් මිය ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න සහ පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බලාපොරොත්තු වලින් යුක්තව තමන්ගේ ධාර්මික ධනය යොදවලා ඒ ධනයෙන් දාන වස්තුවක් පිළියෙල කරවලා ඒ දානයේ අග්‍රභාගය තුන්ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා වශයෙන් දිවා දානය වශයෙන් පූජා කරලා අනික් දානය සුමතිපාල නාහිමි සෙනසුන් මරණේ වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලටත් සිල් මෑණිවරුන්ටත් උපාසක උපාසිකාවන්ටත් කියන විශාල පිරිසක් උදෙසා පූජා කරන්නට යෙතුණා. ඉතින් ඒ තුලින් උදාරතුම් මහා පුණ්‍ය සම්පත්තියක් ජනිත කරගන්නට යෙතුණා. ඒ පින පිළිබඳව තමයි මේ අනුශාසනාවේදී අපි කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පින්වත්නි, කවර කාරණාවක් නිමිති කරගෙන හෝ පින් සිද්ධ කරගත යුතුයි කියලා. ඒ මොකද පින තමයි අපිට සැපගෙන දෙන්නේ, යහපත පිණිස පවතින්නේ. පින තියෙන අය තමයි සැනසීමෙන් ජීවත් වෙන්නේ. පින තියෙන පින් තියෙන අය තමයි බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. පින් තියෙන තරමට තමයි දක්ෂතා, හැකියා, උගත්කම්, ධනය, බලය, කීර්තිය ආදී මේ සියලු දේවල් ලැබෙන්නේ පින් තියෙන තරමට. ඒ නිසා පුළුවන් තරම් පින් රැස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පින් තියෙන තරමට තමයි නිවන් අවබෝධ කරන්නත් පුළුවන්. පින් නැත්තම් එහෙම නිවන් දකින්නත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලෞකික සැප ලබා ගන්නත්, ලෝකෝත්තර නිවන් සැපේ ලබා ගන්නත් පින් රැස් කරගෙන තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ කරුණු අපි සැලකිල්ලට අරගෙන සිතට අරගෙන ඉත ලැබෙන ආකාරයට මේ වගේ දාන ආදී පින්කම් සිද්ධ කරගන්නට ඕනේ. මේ දානයක් පූජා කරනකොට පින් සිද්ධ වෙන්නේ අපිට. ඒ නිසා ඒ දානය නිසා අපේ සිතේ ලෝභ දෝෂ මෝහ යටපත් වෙන නිසා. දානයක් දෙනකොට අපේ ධනය කෙරෙහි තියෙන ලෝභය යටපත් කළා, ඉවත් කරලා තමයි දානය දෙන්න පුළුවන්. ලෝභය තියනවා නම් අපිට අයිති දේවල් දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දානයක් දෙනකොට අපේ හිතේ තියෙන ද්වේෂය, අමනාපය, තරහ ඒවා යටපත් කරන්නට වෙනවා. ඒ තරහ අමනාපකම් යටපත් කළේ නැත්නම් අපේ දේවල් වෙන කෙනෙක්ට දෙන්න ලැබෙන්නේ නැහැ. අපි අකමැති අයට, අපි තරහ අයට අපි මුකුත් දෙන්නේ නැහැ. දැන් මේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි, මේ සිල් මෑණිවරු කෙරෙහි, මේ උපාසක උපාසිකාන් කෙරෙහි මිත්‍රත්වයක් තියෙන නිසා තමයි ඒ අය උදෙසා මේ දානය පූජා කරන්නේ.
එතකොට දානයක් පූජා කරනකොට සිත පිරිසිදු වෙනවා ද්වේෂය යටපත් වෙලා ගියා. ඒ වගේම දානයක් දෙනකොට මෝහය යටපත් වෙලා යනවා. කර්මඵල විශ්වාසය තියෙනවා. අපි මේ පින්කමක් කරන්නේ පින් කිරීමෙන් පින් සිද්ධ වෙනවා. මතුවට ඒ පින් අපිට සැප විපාක ගෙන දෙනවා. ඒ පින් අපිට නිවන් දකින්න උපකාර වෙනවා කියලා කර්මඵල විශ්වාසයක් ඇති වෙනවා දානයක් පූජා කරනකොට. ඒ කර්මඵල විශ්වාසය නිසා මෝහය යටපත් වෙලා ගිහිල්ලා හිත ඉරිසිදු වෙනවා. ඒ වගේම දානයක් පූජා කරන වෙලාවට මේ ලෝකේ විතරක් නෙවෙයි අපිට තියෙන්නේ පරලොවක් තියෙනවා. අපි මිය ගිහිල්ලා වෙන ලෝකවල උපදිනවා. අපේ මේ මිය ගිය මව්පියන් ඇතුළු ඥාතීන් වෙන ලෝකවල ඉපදිලා ඉන්නවා. ඇස්වලට පෙනුනේ නැති වුණාට පරලොවක් තියෙනවා කියන විශ්වාසය ඇති වෙනවා. ආන්නේ පරලෝ පිළිබඳ විශ්වාසය ඇති වෙනකොට සිත පිරිසිදු වෙනවා. ඉතින් ওই විදිහට මේ පින්කමක් කරනකොට සිතේ ලෝභ දෝෂ මොහ යටපත් වෙලා ගිහිල්ලා අලෝභ දෝෂ මොහ ඉස්මතු වෙලා ඇවිල්ලා සිත පිරිසිදු වෙනවා. මේ පිරිසිදු සිත සංසාර බොහෝ කාලයක් සැප පිණිස පවතිනවා. ඒ පිරිසිදු සිතම තවත් පිරිසිදු කරගත්තාම උපරිම වශයෙන් පිරිසිදු කරගත්තාම තමයි සියලු කෙලෙසුන්ගෙන් මිදිලා සංසාරයෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. නිසා දන් දීම ඉතාමත්ම ප්‍රයෝජනවත් ක්‍රියාවක් මේ සංසාරගත සත්වයන්ට. මේ අනුව ආනන්ද විජේසේන මහත්මයා සන්තෝෂ වෙන තමන්ගේ සිත පිරිසිදු කරන ඒ වගේම තමන්ගේ පරලෝකීය ඥාතීන්ට උපකාරයක් වෙන ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලාට ගුණධර්ම පුරණ ඇත්තන්ට ප්‍රයෝජනයක් වෙන උදාර උතුම් දානමය පින්කමක් ජූලි මාසේ 17 වෙනිදා සිද්ධ කරගත්තා කියලා හිතලා සන්තෝෂ වෙන්න ඕන. ඒ වගේම මේ වගේ පින්කමක් සිද්ධ කරාම ලැබෙන ආනිසංස පිළිබඳව දැනන් ඉන්න ඕන. ඒ ආනිසංස පිළිබඳ දැනුමට කියනවා කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා. එහෙම නැත්නම් කම්මස්සගත ඥානය කියලා වුණත් කියන්න පුළුවන්. යම් කර්මයක් කළාම ඒ කර්මයෙන් ලැබෙන විපාකය ගැන දැනුම තියනවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය. මේ ආහාර පාන පූජා සිද්ධ කළාම ඒ ආහාර පාන පූජාවට ගැළපෙන විදිහේ විපාකයක් ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? ආයුෂ ලැබෙනවා. මොකද දානය කියලා ආහාර කියලා දෙන්නේ ජීවත් වීමේ ශක්තිය. ජීවත් වීමේ ශක්තිය දීම නිසා මේ විපාකයේ වශයෙන් ආයුෂ ලැබෙනවා. ඒ වගේම වර්ණ සම්පත්තිය ලැබෙනවා. ආහාර දීම නිසා ආහාර දෙනවා කියලා කියන්නේ වර්ණ සම්පත්තිය, ශරීරයේ පැහැපත් බව දෙනවා කියන එක. ශරීරයේ පැහැපත් බව දුන්නා නම් එහි විපාක වශයෙන් තමනුත් පැහැපත් වෙන උපවටපත් වෙනවා. ඒ වගේම ආහාර දෙනවා කියලා කියන්නේ ශක්තිය දෙනවා කියන එකයි. ශක්තිය දීමේ විපාකයේ වශයෙන් තමනුත් ශක්තිමත් වෙනවා. ඒ වගේම ආහාර දෙනවා කියලා කියන්නේ සැපය දෙනවා කියන එකයි. සැපය දීමේ විපාකයේ වශයෙන් තමනුත් සැපවත් වෙනවා. ආහාර දෙනවා කියලා කියන්නේ ප්‍රතිභාණිය දෙනවා කියන එක. මොළය හොඳට වැඩ කරන ශක්තිය, කල්පනා ශක්තිය, මතක ශක්තිය, හිතන්න මතන්න පුළුවන් ගතිය, ඉගෙන ගන්න පුළුවන් ගතිය, නිවැරදි තීන්දුව తీරන ගන්න පුළුවන් ගතිය, ඒ ගතිය තමයි කියන්නේ ප්‍රතිභාණය කියලා. ආනේ ප්‍රතිභාණය ලැබෙනවා ආහාර පාන දන් දුන්නා. මේ කියාපු ආනිසංස පහ ආහාර පාන දානෙහි විපාකයේ වශයෙන් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තමන්ටත් ඒ ආනිසංස පහ ලැබෙනවා. ඒ පින් අනුමෝදන් වෙන දෙමව්පියන් ඇතුළු ඒ පරලෝකීය ඥාතීන්ටත් ඒ ආනිසංස පහ ලැබෙනවා. ඒ නිසා තමන්ටත් අනුන්ටත් යහපතක් සිද්ධ වෙන ඉතාම හොඳ ප්‍රශංසනීය ක්‍රියාවක් තමයි මේ සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් සිද්ධ කරගත්ත මේ උදාරතුන් පින තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා පළමුවෙන්ම ආරක්ෂක දේවතාවුන් වහන්සේලා, ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඇතුළු ඉන් අනුමෝදන් වන දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන ගාථාව කියන ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්ථා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඒ වගේ මේ දානෙ පූජා කිරීමේ විශේෂ අපේක්ෂාවක් වශයෙන් ආනන්ද විජේසේන මහත්මයා සඳහන් කරලා තියෙන්නේ මෙයට වසර 4කට පෙර අකාලේ මිය පරලොව ගිය ලකිඳු චින්තන විජේසේන පුතුට පින් අනුමෝදන් කරන්න. ඒ දරුවා අකාලේ මිය පරලොව ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මෙබඳු අකල් මරණයක් සංසාරේ කිසි දවසක සිද්ධ නොවේවා කියලා කරුණාවෙන් මේ පින් බලෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද විජේසේන මහත්මයා බලාපොරොත්තු වෙනවා පරලෝසපත් දෙමව්පියන් නැතුළු නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දරුවන් වශයෙන් මිය පරලොව ගිය දෙමව්පියන්ට පින් කරලා පින් දෙන එක යුතුකමක් කියලා. දරුවන්ගේ යුතුකමක් තමයි මියගිය දෙමව්පිය සිහි කරලා පින් දෙන එක. ඒ අයට කළගුණ සලකන්න වෙන ක්‍රමයක් නැහැ. කළගුණ සැලකීම වශයෙන් කරන්න තියෙන එකම එක දෙය පින් කරලා පින් දෙන එක. මේ අනුව ඒ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා. ඒ හැර නමින් මිය පරලොව ගිය තව යම් තාක් ඥාතීන් ඉන්නවා නම් පින් අනුමෝදන් වීමේ බලාපොරොත්තු වෙන ඒ සියලු නෑයෝ මේ උදාරතුන් පින අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙලා සතුටට සැපයට පත්වෙත්වා. ප්‍රාර්ථනීය බෝධි වලින් අමා මහ නිවන් සුවයත් අවබෝධ කරත්වා කියන කාරුණික සිතින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන ගාථාව කියන්න. ඉතං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ආනන්ද විජේසේන මහත්මයා පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්න. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මේ පින් බලයෙන් ඉනිමේ ආශිර්වාද බලෙන් දේපින් අනුමෝදන් වන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් රැකවරණය ලැබීමෙන් ආනන්ද විජේසේන මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. කාය චිත්ත පීඩා අපලෝපද්‍රව දුරු වේවා. කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. තව තවත් පින් දහම් සිද්ධ කරගන්න මාර්ගය පෑදේවා. මේ ජීවිතය සුවසේ ජීවත් වෙලා පරලෝක වශයෙන් සුගති ගාමි වෙලා ඉතාමත්මනින් සංසාරයෙන් එතර වෙලා ඒ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා අවබෝධ කළ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල පිළිවෙලින් සාක්ෂාත් කරගනු ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් සුවය අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මහා සංඝරත්නය වෙනුවෙන් අපි ආශිර්වාද කරන ආනන්ද විජේසේන මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ දාණයට නොඑක ආකාරයෙන් සහ සම්බන්ධුණු හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය සැලසේවා කියලා. අභිවාදන සීලිස නිච්ඡං උත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු සුපත්තේවා.